පසුගිය කාලේ අපේ ක්‍රිකට් වැටෙන්න ප්‍රධාන හේතුවක් තමයි පාසල් වලින් 19 පහල කණ්ඩායමේ හොඳ මට්ටමේ ක්‍රීඩකයන් එළියට ආපු නැති එක. ඒ විදිහට ජාතික කණ්ඩායමට වැඩි ක්‍රීඩකයෝ පිරිසක් ආපු 19 පහල කණ්ඩායම තමයි 2016 චරිත්ලා වනිදුලස් සෙල්ලම් කළ 19 පහල කණ්ඩායම. ඒ කණ්ඩායමෙන් පස්සේ ජාතික මට්ටමේ නම කියවෙන ක්‍රීඩකෙක් හැදුණු 19 පහල කණ්ඩායමක් නැති තරම්. ප්‍රවීන් පැතුම් වගේ ක්‍රීඩකයෝ ආවට ඒ ආපු ප්‍රමාණය ප්‍රමාණවත්ද කියන එක ප්‍රශ්නයක්. කොහොම හරි දැන් සෙල්ලම් කරන 19 පහල කණ්ඩායමේ අපිට හොඳ සටන්කාමී තරඟ රටාවක් අපිට පේනවා. ඒකට දැන් ඉන්න පුහුණුකරු වගේම උපදේශක විදියට ඉන්න මහිලත් ලොකු දායකත්වයක් දෙනවා වගේ තමයි පේන්න තියෙන්නේ. අපේ 19 පහල කණ්ඩායම අවසාන වතාවට සෙල්ලම් කර බංග්ලාදේශ් කණ්ඩායමේක එක් දින තරගාවලිය අපි බංග්ලාදේශයට ගෙහුවේ 5.0ක් විදිහට. ඒ තරගාවලියේ ගොඩක් තරඟ අවසන් පන්දු වෙනකම් ජයග්‍රහණ දෙපිලට දෝලණය වුණු තරඟ විදිහට තමයි පැවැත්ුනේ. ඒ විදිහට පසුගිය වතාවේ ලෝක ශූරයන් වුණු බංග්ලාදේශයේ පරාජයට පත් කළ අපි 19 පහල කණ්ඩායමට ඊළඟට එල්ලුණු අභියෝගය තමයි එංගලන්ත කණ්ඩායමේක තරගාවලියකට සාර්ථකව මුහුණ දෙන අභියෝගය. මේ තරගාවලියේ පළවෙනි තරගයේ අපේ තරුණ කණ්ඩායම පරාජය වුණා. ඒ ලොකු සටනක් දීලා අවසන් පන්දු හර කීපේ නායක වෙල්ලාලගේ දෙවියාමත් එක්ක තමයි අපේ කණ්ඩායමට පරාජය හිමි වුණේ. ඒ තරගයේදී නායක දුනින් වෙල්ලාලගේ කඩලු පහකුත් අර්ධ ශතකයකුත් ලබා ගන්න සමත් වෙනවා. පළවෙනි තරගයේ පරාජය වුණත් දෙවෙනි තරගයේ ශක්තිමත් පිවිසෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ ජයගන්නේ ලකුණු 148කින්. ඒක එක් දින තරගයක ලබන්න පුළුවන් යෝධ ජයග්‍රහණයක් කියලා තමයි අපිට හඳුන්වන්න පුළුවන්. තරගයේ මුලින් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කාසීවාසී වාසියාත් එක්ක නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩලු 4කට ලකුණු 251ක් ලබා ගන්න සමත් වෙනවා. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිය බවට පත් වෙන පවන් පතිරාජ පන්දු 131කදී 4 පහර 13ක් එක ලකුණු 113ක් ලබා ගන්න සමත් වෙනවා. පළවෙනි තරගයේත් අර්ධ ශතකයක් ගත්ත රනුද සෝමරත්න මේ තරගයේදී නොදවි ලකුණු 58ක් ලබා ගනිද්දී ඉනිමේ අවසන් පන්දුවාර කීපයේ පන්දුවට පහර දීමට ආපු නායක වෙල්ලා පන්දු 22කට මුහුණ දීලා 6 පහර 2ක් 4 පහර 3ක් එක්ක නොදවි ලකුණු 38ක් ලබා ගන්න සමත් වෙනවා. ලකුණු 252ක ඉලක්කයක් හඹා යෑමේදී එංගලන්ත යවුන් කණ්ඩායමේ පළවෙනි කඩලු 8ම ලකුණු 50කදී දවා ගන්න වනිජ සහන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්න සමත් වෙනවා. ජේම්ස් රූ අවසන් ප්‍රතිකරුවන් දෙදෙනායක එකතු වෙලා එක්කරන ලද ලකුණු 53ක සම්බන්ධතාව හේතුවෙන් තමයි එංගලන්තය ලකුණු 100 පසු කරන්නේ. එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ගත්ත රූ පන්දු 57කදී 4 පහර 8ක් එක්ක ලකුණු 50ක් ලබා ගන්න සමත් වෙනවා. එංගලන්තයේ ලකුණු 102කට දවා ගන්න පෙරමුණ ගන්න වනිජ සහන් පන්දුවාර 10දී ලකුණු 21ක් දීලා කඩලු 5ක් දවා ගන්න සමත් වෙද්දී යසිරු රොඩ්‍රිගෝ එක්ක මතිෂ පතිරණ කඩලු 2 ගානේ දවා ගන්න සමත් වෙනවා. ඉතින් මේ තරුණයන් පෙන්වන මේ දක්ෂතාව වැඩි කරගෙන හොඳ ගමනක් යන්න හැකි වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මෙවන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් මොකද subscribe කරන්නත් cricket world කමිටු ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් ඔබ හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔබට සුබ දවසක්.